විශේෂයෙන්ම ඇත්තටම මේ කාලේ ආපදා විශාල ප්‍රමාණයක් සිදු වෙන කාලයක් බවට පත් වුණා. විශේෂයෙන්ම දැඩි වර්ෂාපතනය නිසා තමයි ගොඩක් දේවල් සිදු වුණේ. මේ වෙනකොට බදුලු දිස්ත්‍රික්කයේ වගේම මේ දිස්ත්‍රික්ක කීපයකටම මේ ආපදා තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම 2005 සිට මතක් කරන්න ඕන ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ එහෙම නැත්නම් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පස්සන විධායක ජනාධිපතිතුමා වශයෙන් අපි මේ ආපදා තත්ත්වයන් මැඩගන්න නොයෙකුත් ආකාරයේ ක්‍රියාත්මක වීම සිදු වුණා. එහිදී විශේෂයෙන්ම කොළඹ නගරය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. මම හිතන්නේ ලෝකයේ ඒ වෙනකොට තිබ්බ හොඳම වැඩපිළිවෙලක් බවට පත් වුණා. එහිදී විශේෂයෙන්ම අපේ හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ඒකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කොළඹ නගරයේ යටවෙන ස්ථාන සොයා බලා ඒවා සමනයකට පත් කරන්න, එහෙම නැත්නම් ඒ වගේ ආපදා සිදුවෙන්නේ නැති වෙන්න අවශ්‍ය කටයුතු ලයිලයි සූදානම් කරා, වැව් ඉදි කරලා නොයෙකුත් ආකාරයේ ක්‍රමවේද අනුගමනය කරලා සිදු කරා. ඉතින් ඒ සමහර වෙලාවට මේ தත්ත්වය අපිට මේ දැඩි වර්ෂාපතනය නිසා සමනය කර මේ වෙනකොට පත් කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම අපේ ප්‍රදේශය ගත්තොත්, බදුලු දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම දැඩි ආපදාකාරී තත්ත්වයක් තියෙන්නේ. අපි මම දිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා වශයෙන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, අපි ගෲප් එකක් හදාගෙන අපේ ප්‍රදේශයේ එහෙම නැත්නම් බදුලු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් එකතු කරගෙන ශේෂ්ඨ නිලධාරීන් එකතු කරගෙන අපිට දැනුවත් වෙනවා. ඒ ගෲප් එකට දැනුවත් වුණ ගමන් අපි කඩිනමින් ඇක්ටිවේට් වෙලා ඒ මොකක් හෝ ආපදාවක් සිදු වෙලා නම් ඒ ආපදාව සමනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. එහිදී අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම ශේෂ්ඨ නිලධාරීන් අපිට එනවා. දැන් ගොඩක් මාධ්‍යෙන් දකින්න නැහැ බදුලු දිස්ත්‍රික්කයේ සමහර ලාවට ආපදා තත්ත්වයන් විශාල වශයෙන් දකින්න ඕගලන්ට දකින්න නැහැ. ඒකට හේතුව තමයි ප්‍රාදේශ සභා, නගර සභා, ඒ වගේම පළාත්පාලන ආයතන සියල්ලම, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, අනිකුත් සියලුම රාජ්‍ය ආයතන සූදානමින් සිටිනවා. පැය 24 පුරාම සූදානමින් සිටිනවා අපේ ප්‍රදේශයේ මොකක් හරි ක්‍රියාත්මක අපහසුතාවයකට පත් වෙන, එහෙම නැත්නම් ආපදාවක් සිදු වුණොත් ඒක ක්‍රියාත්මක කඩමින් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනවා. ගහක් කඩා වැටුණොත් ඒක රෑ ගහ කඩා වැටුණා නම් ඒ පැය 2-3ක් ඇතුළත ඉවත් කිරීමේ කටයුතු අපි අවශ්‍ය පරිදි සිදු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ බදුලු දිස්ත්‍රික්කයේ හොඳ තත්ත්වයකට ඒ ක්‍රියාත්මක වෙන නිසා තමයි මම හිතන්නේ මාධ්‍ය මගින්වත් කොහෙවත් දකින්න නැත්තේ. නමුත් ආපදා විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශවල සිදු වෙනවා කියලා මේ වෙලාවේ නවත්තනවා කියන කැමැති. ඒ වගේම ශ්‍රී ලංකා පොජ්ජදන පෙරමුණ මේ අවස්ථාවේ ඔබ දන්නවා අපේ සම්මේලන මාලාවක් පවත්වාගෙන යනවා. අපි ළඟදිම තිබු සම්මේලනේ අපි පොඩ්ඩක් පස්සට දැම්ම, මොකද මේ තියෙන ආපදා තත්ත්වයේ හේතු කොටගෙන. නමුත් සාර්ථක සම්මේලන මාලාවක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඒ සම්මේලන වලට අවශ්‍ය කටයුතු මං හිතර සම්මේලන 50ක් පමණ එක දිගටම කරන්න අපි දැන් සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තමයි අපි ශක්තිමත්ම පෙළ ගැහිලා ඉන්නවා මේ වෙලාවේ ඕනම මැතිවරණයකට මුහුණ දීමට. අපි ශක්තිමත් පෙළ ගැහිලා ඉන්නවා. ඒකට හේතුව අපි මේ වෙනකොට මෙහෙයුම් කාර්යාලය ආරම්භ කරලා අපි 150ක් විතර ප්‍රමාණයක් 24 පැය 24 පුරාම සූදානමින් සිටින ඕනම මැතිවරණයකට සූදානම් වෙන්න අවශ්‍ය කටයුතු, ඕනම ගැටලුවක් අපේ දිස්ත්‍රික්කවල, ඒ වගේම පළාත්පාලන ආයතන, එහෙම නැත්නම් කුඩාම කණ්ඩායම් තුළ තියෙනවා නම් මැතිවරණය සඳහා ඒ අවශ්‍ය සූදානම් වීමක් හෝ අවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සූදානමක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියල්ලටම මුහුණ දෙන්න පුළුවන් ආකාරයේ ශක්තිමත් හොඳ ජාලාත්මක වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. කොහොම වුණත් අපි විශේෂයෙන්ම තවම කිසිම අපේක්ෂකයෙක් නම් කළ නැහැ ජනාධිපතිවරණයකට හෝ කිසිම අපේක්ෂකයෙක් නම් කිරීමක් කරලා නැහැ. අපි අපේ පක්ෂය වෙනුවෙන් ගන්න තීන්දුව තීරණ අනුව ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම ඒක තමයි මතක් කරන්න ඕනේ.